හරි. මොකද අපි මේ කතා කරන්නේ අද පාටිසිපේෂන් ගැනනේ. පාටිසිපේෂන් කියන්නේ මිනිමම් කාඩිනල් දේක. මිනිමම් කාඩිනල් දේක කියලා කියන්නේ දැන් මම මේ අඳපු ඩයග්‍රෑම් එකේ මේ රවුම් කරලා තියෙන්නේ මිනිමම් කාඩිනල් දේක. මැක්සිමම් වශයෙන් ගත්තොත් ස්ටුඩන්ට්ස් එකට එන්රෝල් කරන many courses, කෝස් එකට එන්රෝල් වෙන්න පුළුවන් many students. එතන many to many තමයි relationship එක. මෙතන තියෙන cardinality එක many to many. අපි cardinality එක වань මෙහෙමයි. මේ cardinality එක මොකද කියලා කියන්නේ many to many කියලා කියන්නේ මෙන්න මේ maximum දෙකේ. එතන මේක තියෙන cardinality එක many to many cardinality එකක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන participation එක මොකද්ද කියලා බලනවා නම් cardinality එක අපි කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. මේ නිල් පාටින් රවුම් කළේ maximum cardinality, රතු පාටින් රවුම් කළේ minimum cardinality. maximum cardinality බලලා තමයි total පිච් එක දෙන්නේ කාලිටි එක මොකද්ද කියලා. පාටිසිපේෂන් එක ගැන කියන්න පුළුවන් මෙන්න මේ මිනිමම් කාලිටි එක දිහා බලලා. ඒතර කෙටියෙන්ම කිව්වොත් මොකද්ද පාටිසිපේෂන් කියන්නේ? පාටිසිපේෂන් කියන්නේ රිලේෂන්ෂිප් දෙකක් අතර තියෙන රිලේෂන්ෂිප් එකේ තියෙන මිනිමම් කාලිටි එක තමයි පාටිසිපේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ අනුව පාටිසිපේෂන් බෙදෙනවා ටෝටල්ද පාර්ෂල්ද කියලා. ටෝටල්ද පාර්ෂල්ද කියලා. හරි. කෙටියෙන්ම කිව්වොත් දැන් පුතේ මෙතන කෝස් එකකට එන්රෝල් වෙනවා කියන එක ස්ටුඩන්ට් කෙනෙක් කෝස් එකට එන්රෝල් වෙනවා කියන එක අත්‍යවශ්‍යම නැහැ. එන්රෝල් කියන මේවකට රිලේෂන්ෂිප් එකට කෝස් එක අවශ්‍යම නැහැ. මොකද ස්ටුඩන්ට් කෙනෙක් රෙජිස්ටර් නොවී වුණත් කෝස් එකක් මේ වෙන්න පුළුවන්. හරි. මොකද එතන තියෙන්නේ බිඳුවක් වුණත් විය හැකියි. ඒකතර අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක පාර්ෂල් පාටිසිපේෂන් එකක්. එහෙම වුණත් මේ තැනක තියෙන්නේ පාර්ෂල් පාටිසිපේෂන් එකක් කියලා කියනවා. මේ ස්ටුඩන්ට් කෙනෙක් රෙජිස්ටර් වීම කියන සිද්ධියට කෝස් එක අත්‍යවශ්‍යම නැහැ. කෝස් එකට ලියාපදිංචි වීම අත්‍යවශ්‍යම නැහැ. ස්ටුඩන්ට් කෙනෙක් විතරක් රෙජිස්ටර් වෙලා නතර වෙන්න පුළුවන්. ඒ නිසා එතකොට අපි ඒ වගේ තැනකට කියනවා පාර්ෂල් පාටිසිපේෂන් එකක් එතන තියෙන්නේ කියලා. දැන් අපි එක්සැම්පල් එකක් ගමු. අපි ඉස්සෙල්ලා අඳින හැටි බලගමුකෝ. හරි. අඳින හැටි බලමුකෝ. මේක අඳින්නේ මෙන්න මෙහෙමයි. මේක දක්වන්න ඩයග්‍රෑම් වලින් දැක්වුවොත් දක්වන්නේ. මේ පැත්තේ එන්ටිටි එකක් තියෙනවා. මේ පැත්තේ එන්ටිටි එකක් තියෙනවා. මේක අපි කියමු රිලේෂන්ෂිප් එක කියලා. රිලේෂන්ෂිප් එක මොකක් හරි රිලේෂන්ෂිප් එක. මෙන්න මෙහෙම ඩබල් ලයින් එකක් ගහලා තිබ්බොත් අපි ඒකට කියනවා මම හිතන්නේ මේක ඇඳලා දුන්නා එදා මම මේ පැත්තට කියනවා ටෝටල් පාටිසිපේෂන් කියලා. ටෝටල් පාටිසිපේෂන් මොකද ඒක අත්‍යවශ්‍යයි එන්ටිටි එක රිලේෂන්ෂිප් එකට. මේ පැත්තට කියනවා partial participation කියලා. ඒ කියන්නේ minimum cardinality එක බිඳුව වුණොත් එතන තියෙන්නේ partial participation එක අත්‍යවශ්‍යම නැහැ කියන එක. ඒ වුණත් එතන partial minimum cardinality එක බිඳුවට වඩා වැඩි නම් ඒකෙන් අදහස් කරන්නේ total participation එක. මේක සංකේතවත් කරන්නේ double entity කාලා. ඔයාලට මතකයි weak entity එකක් සහ regular entity එකක්. regular entity එක කියන්නේ strong entity එකක් අතර තියෙන්නේ මෙන්න මේ වගේ total participation එකක්. මොකද weak entity එක ඒ relationship එක හැදෙන්න නම් strong entity එක අත්‍යවශ්‍ය නිසා. strong entity එකේ participation එක අවශ්‍යම නිසා එතන total participation කියලා කියනවා. පුතේ clearද? okay. බලන්න ඔන්න ඔය කියන note එකගෙන මට hand raise කරන්නක බලන්න.
අපි ඉදිරියට යන්නේ නම් අපි ගත්තොත් එක්සැම්පල් එකක් ගත්තොත් ටෝටල් පාර්ටිසිපේෂන් ගැන කතා කරලා ඉමුකෝ අපි ඉස්සෙල්ලා. Total participation ගැන කතා කරුවොත් මෙන්න මේ වගේ දෙයක්. Employee කෙනෙක් අනිවාර්යෙන්ම work for අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ department එකක. එම්ප්ලොයි කෙනෙක් අනිවාර්යයෙන්ම ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරන්න ඕනේ. එතකොට මට කියන්න මෙතන ටෝටල් පාර්ටිසිපේෂන් එකක් තියෙන්නේ කාටද? ඒ කියන්නේ ආයතනයේ එම්ප්ලොයි කෙනෙක් වෙනවා නම් ඩිපාර්ට්මන්ට් එකක වැඩ කළ යුතුමයි. ඩිපාර්ට්මන්ට් එකට අයිති නැති කිසිම කෙනෙක් එම්ප්ලොයි කෙනෙක් වෙන්නේ නැහැ. ඩිපාර්ට්මන්ට් එකට අනුයුක්ත නොවුනොත්, එසයින් නොවුනොත් එයා එම්ප්ලොයි කෙනෙක් නෙමෙයි. එනම් මට කියන්න මෙතන ටෝටල් පාර්ටිසිපේෂන් එක තියෙන්නේ කොතනද කියලා. එම්ප්ලොයි කෙනෙක් කියන තත්ත්වය උදා වෙන්නේ එයා ඩිපාර්ට්මන්ට් එකකට වැඩ කරුවොත් විතරයි. අඩු තරමේ එක ඩිපාර්ට්මන්ට් එකකට රෙජිස්ටර් වෙන්න ඕනේ. එම්ප්ලොයි පැත්තට එම්ප්ලොයි කෙනෙක් වෙන ඩිපාර්ට්මන්ට් එක රෙජිස්ටර් වුණාම විතරයි. එහෙනම් ඔන්න ওই පැත්තට ටෝටල් පාර්ටිසිපේෂන්. මම ටෝටල් පාර්ටිසිපේෂන් එකේ ඩෙෆිනිෂන් එක ලියන්නම්. Each entity in the entity set. Entity set කියන්නේ මෙතන entity set දෙකයිනේ. Employee සහ employer. Entity set occurs in at least one relationship in that relationship set. ඒ කියන්නේ minimum කාඩල් දෙක අඩුතරම එක වෙන්න ඕන කියලා කියන්නේ. Employee කෙනෙක් වැඩ කරනවා අඩුතරමේ ඩිපාර්ට්මන්ට් එකකට අනිවාර්ය එකකට ඩිපාර්ට්මන්ට් එක වැඩ කරනවා එම්ප්ලොයිස්ලා ගොඩක්. ඒ මිනිමම් කාලෙට එක හරියට ස්පෙસિෆයි කරුවොත් මිනිමම් කාලෙට බලුවොත් මෙතන එම්ප්ලොයි කෙනෙක් වැඩ කරනවා ඩිපාර්ට්මන්ට් බිඳුවක හෝ වැඩි ගන්නක බිඳුවක හෝ එකක එහෙම බෑ. බිඳුවක හෝ එකක වුණා පාෂර්. මෙතන රූල් එක තමයි කම්පැනි රූල් එකක් දාලා තියෙනවා නම් අඩුතරමේක ඩිපාර්ට්මන්ට් එකට රෙජිස්ටර් වෙන්න ඕන කියන එක වැඩ කරන්න ඕන කියලා කිව්වොත් අන්න එම්ප්ලොයි කියන්නේ මෑන්ඩටරි රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ටෝටල් රිලේෂන්ෂිප් එකක්. මේ පැත්තට තියෙන්නේ ටෝටල් රිලේෂන්ෂිප් එකක්. රයිට්. ලියා ගන්න. ටෝටල් රිලේෂන්ෂිප් එකේ එක්සැම්පල් එකක් ලියා ගන්න. ඊළඟට partial participation. Partial participation. එකනේ optional කියන්නේ. Partial වෙන වචනයකින් කිව්වොත් optional participation. අපි මෙහෙම ගත්තොත් company එකේ රූල් එකක් දානවා. දැන් මේ මැනේජර් එම්ප්ලොයි කෙනෙක් කියන්නේ එම්ප්ලොයි කෙනෙක්. කියන්නේ එම්ප්ලොයි කෙනෙක් මැනේජර් නමින් හඳුන්වන එම්ප්ලොයි කෙනෙක්
අනිවාර්යෙන්ම ඩිපාර්ට්මන්ට් එකක් ඩිපාර්ට්මන්ට් එක මැනේජ් කරන්න ඕන. ඩිපාර්ට්මන්ට් කෙනෙකුට අනිවාර්යෙන් ඩිපාර්ට්මන්ට් එකකට වෙන වචනයකින් කිව්වොත් ඩිපාර්ට්මන්ට් එක අනිවාර්යෙන්ම මැනේජ් කෙනෙක් ඉන්න ඕන. එතකොට මට කියන්නකෝ මෙතන ටෝටල් පාර්ටිසිපේෂන් එකක් කොහෙද තියෙන්නේ? ඩිපාර්ට්මන්ට් එකකට අනිවාර්යයෙන්ම මැනේජ් කෙනෙක් සිටිය යුතුයි. දැන් මෙතන තියෙනවා එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරනවා එක ඩිපාර්ට්මන්ට් එකක්. එක ඩිපාර්ට්මන්ට් එකක් මැනේජ් වෙනවා එක එම්ප්ලොයි කෙනෙක් යටතේ. නැත්තම් මැනේජ් වෙනවා එක එම්ප්ලොයි කෙනෙක් යටතේ. හැබැයි හැම එම්ප්ලොයි කෙනෙක්ම ඩිපාර්ට්මන්ට් එක මැනේජ් කරන්නේ නැහැ. මැනේජර්ස් අනෝන එම්ප්ලොයිස්ලා මෙතන ඉන්නවා. එම්ප්ලොයි කියන ටේබල් එකේ එම්ප්ලොයි කියන තැන මැනේජර්ලා විතරක් නෙමෙයි ඉන්නේ, අනිත් එම්ප්ලොයිස්ලාත් ඉන්නවා. එතකොට එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරනවා 0-1 ඩිපාර්ට්මන්ට්. එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරනවා, දැන් මේකේ අර්ථය මම මේ කියන්නේ පැහැදිලිව, එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරනවා 0-1 ඩිපාර්ට්මන්ට්. එම්ප්ලොයි කෙනෙක් ගත්තොත් එයා ඩිපාර්ට්මන්ට් එක මැනේජ් කරනවා වෙන්න පුළුවන්, නොවෙනවා වෙන්න පුළුවන්. ඩිපාර්ට්මන්ට් එකක් මැනේජ් වෙනවා අනිවාර්යෙන්ම 101 එම්ප්ලොයි කෙනෙක් කරපේ, මැනේජ් කෙනෙක් කරපේ. අපි එම්ප්ලොයි ගේ රෝල් එක මැනේජර්නේ. එම්ප්ලොයි කෙනෙක් කරපේ මැනේජ් වෙනවා. දැන් එතකොට කෝ මැන්ඩටරි පැත්ත, ඒ කියන්නේ පාර්ෂල් ටෝටල් පැත්ත කෝ ටෝටල් පැත්ත මෙන්න එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරනවා 0-1 ඩිපාර්ට්මන්ට්. ඩිපාර්ට්මන්ට් එක මැනේජ් වෙනවා අනිවාර්යෙන්ම එම්ප්ලොයි කෙනෙක් කරතේ. එහෙනම් ඩිපාර්ට්මන්ට් එක පවතින්නේ අනිවාර්යෙන්ම එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරුවොත් විතරයි. එහෙනම් මේ පැත්ත තමයි ඩිපාර්ට්මන්ට් පැත්ත තමයි ටෝටල් වෙන්නේ. හැබැයි එම්ප්ලොයි කෙනෙක් මැනේජ් කරනවා 0-1 ඩිපාර්ට්මන්ට්. එම්ප්ලොයි කෙනෙක් ගත්තාම එයා ඒ රිලේෂන්ෂිප් එකට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්, නොවෙනවා වෙන්න පුළුවන්. මැනේජ් කරන කාර්යය කරනවා වෙන්න පුළුවන්, නොවෙනවා වෙන්න පුළුවන්. 0. તો 0 આવો මේ පැත්ත පාෂල් පුතේ. මොකද මේ පැත්තේක තමයි මේ පැත්තේ ලියන්නේ. මේ පැත්තේක තමයි මේ පැත්තේ ලියන්නේ. එතකොට 0 ලියුණු පැත්ත තමයි මේ 1-1 ලියුණු ලිව්වොත් මේ පැත්තට අනිත් පැත්ත ටෝටල්. මොකද දැන් ඔලුවට දාගන්න මම විස්තර කරන්න යන්නේ නැහැ. එතන මේකේ ඩෙෆිනිෂන් එක ලිව්වොත් each entity set may not occurs in at least one relationship in that relationship set. මේ relationship එකේ එක relationship එකක්වත් හදන්න නැත්නම් එක entity එකක් ඒක partial වෙනවා. උදාහරණයක් විදිහට employee කෙනෙක් එක department එකක්වත් manage නොකරන කට්ටිය ඉන්නවා. එහෙනම් employee පැත්ත partial කියලා කියනවා. අපි කතා කරන්නේ ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට්ස් ගැන. එහෙම නැත්නම් වෙන වචනයකින් කිව්වොත් ඇට්‍රිබියුට්ස් ඉන් රිලේෂන්ෂිප්. එන්න මෙහෙම වෙන්න පුළුවන්. Pause.
enrolls student. Student කෙනෙක් enroll වෙනවා course කීපයකට, course එකට enroll වෙනවා student ලා කීපයක්. එතකොට මෙතන අපිට තියාගන්න පුළුවන් student කෙනෙක් enroll වෙච්ච date එක. Student කෙනෙක් course කීපයට register වෙනවා නම් student කෙනෙක් leave වෙන date එක නෙමෙයි register වෙන date එක, ඒක වෙනයි. Course එක ලියන්න බෑ student කෙනෙක් register වෙච්ච date එක. එහෙනම් ඒක relationship එකට හැදෙන වෙලාවේ දෙයක්. අපි ඒකට දෙන්න පුළුවන් මොකද student කෙනෙක් course පහකට register වුණොත් student table එකේ ඉරියා student ගේ ඉස්සරහින් ලියන්න බෑ. එහෙනම් date එක register date එක register date එතනින් පස්සේ ගියොත් ඒකේ status ඒ register වෙච්ච එකේ status marks වගේ pass ද fail ද ඒකේ grade එක ඒ ළමයා එකකින් ගත්ත grade එක pass ද fail ද status එක තාම කරනවද කරලා ඉවරද finish ද මොකද ඔන්න එනම් මතක තියාගන්න relationship එක මත හැදෙන්න පුළුවන් attributes අපි වර කියනවා descriptive attributes කියලා. Right note කරගන්න and raise කරගන්න. ඔතේ අපි relationship ගැන කතා කරනකොට ඔතේ විනාඩියක් දෙන්න. අපි රිලේෂන්ෂිප් ගැන කතා කරනකොට දැන් මෙන්න මේව දන්නවා. එකක් තමයි කාඩලිටි එක ගැන දන්නවා. ඊට පස්සේ පාර්ටිසිපේෂන් එක ගැන දන්නවා. තව එකක් දැනගන්න ඕනේ. ඩිග්‍රී එක. මම කලින් කිව්වත් දන්නේ නැහැ ඩිග්‍රී එක ගැන. මතක විදිහට නැහැ. රාජිත් නම් කලින් කිව්වද? අර විස්තර කරද්දී මම ඒක දුන්නා. ඈ? අර රිලේෂන් ටිප් ගැන විස්තර කරද්දී දුන්නා. ඩිග්‍රී එක ගැන? ඔව් නක් කියලා දුන්නා. ආ දුන්නා වෙනම කිව්වේ නෑ නේ. නවෙන්තු කිව්වේ නෑ නේද? නෑ සර්. දැන් මේ දෙක දන්නවනේ කාඩලිටි එක කියලා ගන්නවා දන්නවා පාර්ටිසිපේෂන් එක කියන්නේ මිනිමම් කාඩලිටි එක එක හදා ගන්න එක ඩිග්‍රී එක ගැන අපි කිව්වේ නැහැ අපි දැන් කතා කරමු රිලේෂන්ෂිප් එක සම්බන්ධයෙන් මේ ඩිග්‍රී එක කියන්නේ මොකක්ද කියලා ඩිග්‍රී එක වෙන්න පුළුවන් යුනරි රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන් රිලේෂන්ෂිප් එකක් කරනකොට ඒ කියන්නේ මොන වගේ දෙයක්ද මම අඳිනවා එන්ටිටි එක එම්ප්ලොයි එම්ප්ලොයි කෙනෙක් මැනේජර් කෙනෙක් විදිහට එක පැත්තක ඉන්න පුළුවන් මම මෙතන ලියනවා මැනේජර් කියලා රෝල් එක මේ පැත්තේ ලියනවා සාමාන්‍ය එම්ප්ලොයි. ඉතින් බලන්න මැනේජර් කෙනෙක් මැනේජ් කරන්න පුළුවන් එම්ප්ලොයිස්ලා ගොඩ දෙනෙක්. මම මේ පැත්තට රීඩ් කළේ මැනේජර් කෙනෙක් පැත්තෙන් පටන් ගන්නවා. මැනේජර් කෙනෙක් මැනේජ් කරන්න පුළුවන් එම්ප්ලොයිස්ලා ගොඩ දෙනෙක්. එම්ප්ලොයි කෙනෙක් මැනේජ් වෙන්න පුළුවන් එක මැනේජර් කෙනෙක් යටතේ. මැනේජර් ඉන්නේ එම්ප්ලොයි ටේබල් එකේ සාමාන්‍ය එම්ප්ලොයි ඉන්නේ එම්ප්ලොයි ටේබල් එකේ සමහර ලාවට මැනේජර්ස්ලා ලෙවල් එකක් ලෙවල් තියෙනවනේ මැනේජර් කෙනෙකුට මැනේජර් කෙනෙක් කියන්නේ එකම පුද්ගලයා යම් අවස්ථාවක මැනේජර් කෙනෙක් යම් අවස්ථාවක එම්ප්ලොයි කෙනෙක් එයා මොකද එයාටත් උඩ මැනේජර් කෙනෙක් ඉන්නවා උඩම මැනේජර්ට මැනේජර් කෙනෙක් නැහැ ආ එතකොට හරියට ලිව්වොත් එම්ප්ලොයි කෙනෙක් මැනේජ් වෙන්න පුළුවන් අඩුතරමේ බිඳුවක් හෝ වැඩිතරමේ එක්කෙනෙක් යටතේ මැනේජර් කෙනෙක් මැනේජ් කරනවා අඩුතරමේ
ඕ මැනේජ් කෙනෙක් මැනේජ් කරනවා එම්ප්ලොයිස් ඉන්න ගොඩක් අනිවාර්යෙන්. ඒ පැත්තට කිව්වොත් අර මැනේජ් කෙනෙක් මැනේජ් කරනවා එම්ප්ලොයිස් ඉන්න කොට දෙනෙක්. එම්ප්ලොයි කෙනෙක් මැනේජ් වෙනවා බිඳුවකින් හෝ එක්කෙනෙක්. බිඳුවකින් වෙන්නේ උඩම මැනේජර්. උඩම ඉන්න පුද්ගලයා කායිමස් මැනේජ් වෙන්නේ නැහැනේ. පැහැදිලිද කියන්න මට මේක දරුවනේ? හරි මේ වගේ රිලේෂන්ෂිප් එකේ කියනවා යුනියන් රිලේෂන්ෂිප් එක කියලා. මොකද එකම එන්ටිටි එක මත තමයි රිලේෂන්ෂිප් එක හැදෙන්නේ. එකම එන්ටිටි එක මත. නැහ එකම එන්ටිටි එක මත හැදෙන රිලේෂන්ෂිප්ස් වලට අපි කියනවා යුනියන් රිලේෂන්ෂිප් කියලා. මේක රීඩ් කරන්න හැටි පැහැදිලිද? රෝල් එක දෙපැත්තට ලියාගත්තාම ලේසි. ඒක පැහැදිලි කරා. ආයි පාර පැහැදිලි කරා. හරි දැන් මෙතන තියෙනවා එම්ප්ලොයි කියන එන්ටිටි එක. ආයතනයක ඉන්නවනේ මැනේජර්ලා නොවන එම්ප්ලොයිස්ලා ඉන්නවා මැනේජර්ලා ඉන්නවා. ඔය කට්ටියගේම ඩේටා ලියන්නේ එක ටේබල් එකේ. එක වගේ තමයි කට්ටියම ඉන්නේ. ඉතින් එතකොට අපි අහම්බෙන් අල්ලගත්තොත් මැනේජර් කෙනෙක්. අපි මේ මේ පැත්තේ ඉන්නේ දැන් හරියට මේක මෙන්න මෙහෙම ඇඳ වගේ. මැනේජ් එම්ප්ලොයි ඔන්නෝම එන්ද එක තමයි මේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මැනේජර්ස්ලා සහ එම්ප්ලොයිලා කියලා ටේබල් දෙකක් නැහැ. එකම ටේබල් එකම කට්ටියෙන්නේ. එකම වගුවේ ඉන්නේ. මේක දිගහැරලා ඇන්දොත් විෂුවලයිස් කරොත් ඔය විදිහට පෙන්වන්න පුළුවන්. මැනේජර් කෙනෙක් මැනේජ් කරනවා එම්ප්ලොයිස්ලා ගොඩ දෙනෙක්. එක එම්ප්ලොයි කෙනෙක් මැනේජ් වෙනවා මැනේජර්ස්ලා බිඳුවකින් හෝ එක්කෙනෙක්. එක එම්ප්ලොයි කෙනෙක් මැනේජ් වෙනවා මැනේජර්ස්ලා බිඳුවකින් හෝ එක්කෙනෙක්. මොකද බිඳුවක් වෙන අවස්ථාව තමයි උඩම ඉන්න මැනේජර් කායින්වත් මැනේජ් වෙන්නේ නැහැ. හරි. ඉතින් මේක එතකොට අපි මෙහෙම ලියන්නේ නැහැ. මොකද ටේබල් දෙකක් නෙමේ මේ ටේබල් දෙක මේකයි. එම්ප්ලොයි ටේබල් එක. ඕක ඇතුළේ තමයි මැනේජර්ලා ඉන්නේ. සාමාන්‍ය එම්ප්ලොයිස්ලා ඉන්නේ. එතකොට මම මෙතන ලිව රෝල් නේම් එක මේ. අපි මේක බලාපොරොත්තු වෙන රෝල් නේම් එක මම මෙතන ලිව්වා. ඒක රවුම් කරන්න හිම නෑ. හරි. එම්ප්ලොයි කෙනෙක් අපි එම්ප්ලොයිව මං හිතුවොත් එහෙම මෙයා මැනේජර් කෙනෙක් විදිහට හිතාගත්තොත් එනම් මැනේජර් කෙනෙක් මැනේජ් කරනවා. මැනේජර් කෙනෙක් මැනේජ් කරනවා එම්ප්ලොයිස්ලා ගොඩ දෙනෙක්. අනිත් පැත්තට කිව්වොත් employee කෙනෙක් මැනේජ් වෙනවා මැනේජර්ස්ලා එක්කෙනෙක්ගෙන් බිඳුවකින් හෝ එක්කෙනෙක්. දැන් clear ද? ඔව් සර්. හරි. කොහොමද ඊළඟට අපි දන්න සාමාන්‍ය දේ binary relationship. Binary relationship. ඒ කියන්නේ relationship එකට සම්බන්ධ වෙන්නේ entity දෙකයි. Student course. Student enrolled course. හරි. මොකක්ද ලියා ගන්නකෝ? Two entity දෙකයි. entity දෙකක් අතර සිදුවෙන එක ලියා ගන්න ඕනේ. entity දෙකක් අතර සිදුවෙන relationship එකකට අපි කියනවා binary කියලා. එකම entity එක same entity එක මත ඇති වෙන relationships වලට අපි කියනවා unary relationship කියලා. right? ඔය කියන දේ ලියාගෙන මේක අතර ගන්නකොට හරි. පොතේ මම යනවා ඊළඟ වර්ගයට ternary. ternary relationship. ඒ කියන්නේ තුනක් entity තුනක් අතර ඇති වෙන relationship. අපි example එකක් විතර ඇන්දොත් එහෙම supplier කෙනෙක් හඳුනා ගන්න. supplier කියන්නේ එක entity එකක්. supplier කෙනෙක් බඩු සප්ලයි කරනවා. සප්ලයි කෙනෙක් බඩු සප්ලයි කරනවා.
सप्लाई के लिए बड़ी सप्लाई करना हो warehouse කියලා මොන වෙයාහවුස් එකද සප්ලයි කෙනෙක් සප්ලයි කරන බඩු වෙයාහවුස් එකකින් ඕක කීපෙක එතකොට මෙන්න මෙහෙම වෙන්නම් මේ රිලේෂන්ෂිප් එක පුතේ ඇසෝසියේටිව් එන්ටිටි එකක් වෙන්නවනේ මම ඔයාලට කලින් කියා දුන්නා ඇසෝසියේටිව් එන්ටිටි ගැන ඒක එතකොට එන්ටිටි එක රිලේෂන්ෂිප් එක වෙනුවෙන් ඒ කියන්නේ ටේබල් එකක් ක්‍රියේට් කරනවා අපි එතෙන් උඩ කියනවා ඇසෝසියේටිව් එන්ටිටි කියලා relationship එකට තියෙන්න පුළුවන් attributes අපි ඒක කලින් ඉගෙන ගත්තා descriptive attributes කියලා. එතකොට මෙතන තියෙන පුළුවන් supply කරන shipping mode එක. shipping mode එක. ඒත් එක්කම ඒ එකම බඩුව supply කරන unit cost එක. shipping mode එක. එයා වෙන්න පුළුවන් C වෙන්න පුළුවන්. ඕනෙන් supply කරුත් unit cost එක වැඩි එකම බඩුව එකම supply සී නැවෙන් මේවා කරුවොත් එකම බඩුව එකම සප්ලයර් shipping mode එක වෙනස් වුණොත් unit cost එක අඩු වෙනවා එතකොට relationship එකක් මත තමයි ඒක සිද්ධ වෙන්නේ ඒක part එකේවත් තියෙන එකක් නෙමෙයි warehouse එකේ තියෙන එකකුත් නෙමෙයි supply එකේ තියෙන එකකුත් නෙමෙයි ඒක supply කරන අවස්ථාවේ හැටියට ඒ වෙන time to time වෙනස් වෙන දෙයක් shipping mode එකයි cost එකයි ඒක part එකේ cost එක මේකයි කියලා ස්ථිරවත් නැහැ මේ supply ගන්නෙ එයා විතරයි නැත්නම් සී ලෑන්ඩ් විතරයි කියලා විශේෂෙමුත් නැහැ ඒක තමයි ටයිම් ටු ටයිම් චේන්ජ් වෙනවා එහෙනම් ඒක රිලේෂන්ෂිප් එක මත සිද්ධ වෙන දෙයක් ඒ මොහොතෙන් මොහොතට හරි එහෙනම් ඉතින් මේ වගේ එන්ටිටි කීපයක් මත සප්ලයි මේ ඇති වෙන එකද එන්ටිටි කීප නෙමෙයි තුනක් මත ඇති වෙන එක අපි කියනවා ටර්නරි රිලේෂන්ෂිප් එකක් කියලා ඒතකොට සප්ලයි කෙනෙක් සප්ලයි කරනවා many goods parts සප්ලයි කරනවා many suppliers හරි එතන many from when from many warehouses හරි ඔය වගේ කියන්න පුළුවන් හරි එහෙනම් පොතේ පැහැදිලිද clear ද හරි පොතේ අපි දැන් අලුත් පාඩමකට යනවා එහෙනම් අලුත් පාඩම තමයි enhance ERD enhance ERD enhance enhance කියන්නේ වැඩි දියුණු කළ වැඩි වර්ධනය කරපු නේද හරි එතකොට මේ enhance model එකේ සාමාන්‍ය ERD ඉවරයි ඔන්න අලුත් enhance වැඩි දියුණු කරපු enhance ERD diagram තමයි අපි දැන් අඳින්න යන්නේ new modeling techniques කීපයක් දාගෙන අපි මෙතන මොනවද භාවිතා කරන concepts in අපි මේක කියනවා EERD කියලා EERD enhance entity relationship diagram එතකොට මේකේ භාවිතා වෙන concept තමයි එකක් super class sub class කියන concept එක. නැත්නම් sub class and super class කියන concept එක ඊළඟට specialization and
generalization කියන concept එක. ඊට පස්සේ constraints. Constraints on generalization and specialization. හතරවෙනි කොටස category. එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නවා union type කියලා. Union type. ඔන්න ඔය කියන concepts ටික ඉගෙන ගන්න යනවා අපි. මෙන්න මේ enhanced ERD model එකත් එක්ක. Right. ඔය කියන ටික note කරගන්න බලන්න.